And now, live at 12. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක 1 සමබරතරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් මුල් අවධානය සිරස්තල. ඊයේ වාර්තා වූ ආසාදිතයන් 703ත් සමගින් මිනුවන්ගොඩ සහ පෑලිගොඩ කොවිඩ් පොකුර 25000 ඉක්මවයි. कोविड मरण 142 දක්වා ඉහළට රෝහල් දෙකක් වැසූ වෛද්‍යවරයාගේ සාදය මෙරට ප්‍රථම සුලං විදුලි බලාගාර උද්‍යානය ජනතා අයිතියට පැවරේ ප්‍රදේශ කිහිපයක රියානතුරු වලින් 6 දෙනෙකු මරුට वनजीवी वर्जन प्रयोजन मंगल जातिक विदुलीबल क्षेत्र हरव लक्ष्य सटहन क्रमीन मिरट प्रथम सुलंग विदुलीबलगार उद्यान अग्रमाते महिंद राजपक्ष महता अतिन अद जनता ऐतिट पत्किरुणा तंब पवनीलिस नाम करैती मेम सुलंग विदुलीबलगार उद्यान हरहा जातिक विदुलीबल पद्धतिट एक्रीमट अपेक्षित विदुली धारिताव मेगावाट 103ක් पुनर्जननीय बलेन आर्थिके सन्नद्ध करवीमे हरौम लक्ष्य सटहन करमिन इदिवुनु सौभाग्ये पवन रुद तंब पवनी सुलंग विदुली बलागार उद्यानय हेक्टेयर 131ක भूमि भागयक पुरा पैतिर पवतिनवा मन्नाराम दूपते दकुनु दिग वेरलतीरे विहिदियन मे उद्यानय तुल मेगावाट 3.45ක धारितावेकिन युत अति नवीन सुलंग टर्बाइन 30ක් स्थापित कोट तिबेनवा मेगावाट 30ක් जननय करमिन आरंभन ए हरहा पलमु अदीरेदी मेगावाट 103ක विदुली धारितावयक जातिक विदुली बल पद्धतियट एक्किरीमट अपेक्षितयि परिसर हितकामी व्यापृतियक लेसिन इदिकर ऐति तंब पवनी सुलंग विदुली बलागार उद्यानय अमेरिकानु डॉलर मिलियन 141ක आयोजनयकिन युतुव इदिकेरुनु श्रीलंका विदुली बल मंडले पूर्ण ऐतिह्य सतु व्यापृतियक पुनर्जननीय विदुली उत्पादने योध विनसक अतिकरमिन स्थापने केरुनु मेम तंब पवनी मेरठ प्रथम सुलंग विदुली बलागार पद्धतिय अद पिरवरुवे अग्रामात्य महिंद राजपक्ष महता अतिन विवृत केरुना एक विदुली एककयक रुपयल 8ත් 9ත් අතර අවම පිරිවැයකින් නිෂ්පාදනය කිරීමට හැකිවීම තම්බපවණි සුලම් බලාගාර උද්‍යානය තුලින් ජාතියට හිමිවන ඉහළ ආර්ථික ප්‍රතිලාභයක් වීම විශේෂත්වයක්. තවත් COVID-19 ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. යනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID ආසාදිත මරණ සංඛ්‍යාව 142ක් දක්වා ඉහළ ගියා. මෙතර ඊයේ ආසාදිතයින් 703 දිනක වාර්තා වේවත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 28580ක් මෙරටින් ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිත මරණ දෙකම කොළඹ දිස්ත්‍රික්කයෙන් සිදු වී ඇති බවයි ප්‍රජේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම මරණ දෙකම වාර්තා වී ඇත්තේ හෝමාගම මූලික රෝහලෙන් ඒ අනුව නිශ්චිත පදිංචි ස්ථානයක් අනාවරණය වී නොමැති කොළඹ ප්‍රදේශයේ 62 වැනි පුද්ගලයෙකු මීගොස්සතේ කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර වීමෙන් අනතුරුවයි ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ COVID නියුමෝනියා තත්ත්වයක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ කොළඹ 13 ජම්පටා වීදියේ 77 වැනි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර වීමෙන් අනතුරුව මිය ගියා. ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ COVID-19 ආසාදනය සහ දියවැඩියාව සමග ඇති වූ ලේ විෂ වීමක්. මේ අතර ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිතින් 703 දෙනාගෙන් 371 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. මෙට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 102 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 64 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ COVID-19 පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව ඊයේ 25000 ඉක්මවා ගියා. එම ආසාදිතින් සංඛ්‍යාව 25021ක් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඉන් 10396 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. ගම්පොළ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට COVID-19 ආසාදනය වීම හේතුවෙන් එම රෝහලේ බාහිර රෝගී අංශයේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සහ වාට්ටු කිහිපයක් తాවකාලිකව වසා දැමුණා. ඊට අමතරව රෝහලේ සිටි ගැබිනි මවුරුන් මහනුවර ජාතික රෝහල, පෙරාදෙණිය ශික්ෂණ රෝහල සහ නාවලපිටිය මූලික රෝහල වෙත මාරු කර යැවීමටයි රෝහල් බලධාරීන් කටයුතු කර ඇත්තේ. අකුරණ ප්‍රදේශයේ පදිංචි අදාළ වෛද්‍යවරයාගේ බිරිඳ මීට පෙර COVID-19 ආසාදිතව කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර වෛද්‍යවරයාද
PCR පරීක්ෂණයකට ලක් කර තිබුණා. එම වෛද්‍යවරයා PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට පෙර ගම්පොළ ශික්ෂණ රෝහලෙහි වෛද්‍යවරුන් පිරිසක් සහ හෙද සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසක් වෙනුවෙන් සාද දෙකක් පවත්වා ඇති බවට වාර්තා වෙනවා. ඉන් අනතුරුවයි එම වෛද්‍යවරයා COVID-19 ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇත්තේ. ඒ අනුව අදාළ සාදවලට සහභාගී වූ වෛද්‍යවරුන් 34 දිනක ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 70 දිනක පමණ ගෘහස්ත නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ පියවරගෙන ඇත්තේ. ගම්පොළ පෞද්ගලික රෝහල් ශාලාවක වෛද්‍යවරුන් වෙනුවෙන් සාදිය පවත්වා ඇති අතර එම පෞද්ගලික රෝහලද తాවකාලිකව වසදාමා ඇතිව අපවර්තා කරු පැවසුවා. බහුතරයක් ජනතාව මේ නිරෝධායන නීතියට අවනත වෙද්දී සුළු පිරිසක් කරන වැරදි නිසා මුළු සමාජයක්ම මුළු රටක්ම අවදානමට ලක් වෙන්න පුළුවන්. ඒතර ඊයේ දවස්වල ඔය වාර්තා වෙච්ච සිද්ධියත් අවාසනාවන්ත සිද්ධියක්. අපි හැමෝම දන්නවා සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් රෝහලේ යම් කාලයක් සේවය කළා සමු ගැනීමක් සිද්ධ කරනකොට ඒ සමන් එක සුහදව කටයුතු කර පිරිසට පොඩි සංග්‍රහයක් සිද්ධ කිරීම සාමාන්‍ය සිරිතක්. ඒතර අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ වෙලාව එකට ගැළපෙන වෙලාවද? අපි සම්ප්‍රදායන් රැකගෙන ඉස්සරහට යන්න ගැළපෙන වෙලාවද? ඒ නිසා අපි විශේෂයෙන්ම සියලු දෙනාට මතක් කරනවා වෛද්‍යවරුද අනිත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේද දේශපාලඥයන්ද ආයතන ප්‍රධානීන්ද රටේ සාමාන්‍ය ජනතාවද ආගමික නායකයන්ද මේ හැම දෙනාටම මේ මොහොතේදී පනවලා තියෙන මේ මාර්ගෝපදේශ පොදුයි. ඒ නිසා මේ මාර්ගෝපදේශ වල පිටින් ගිහිල්ලා වැඩ කරන්න උත්සාහ කරන තැන්වලදී කොවිඩ් තමයි ජයගන්නේ. ගම්පොළ රෝහලේ සිදුණු සිද්ධිය පිළිබඳව ඒ හේතු කොටගෙනම අංශ කීපයක් වසා දැමීම පිළිබඳව කරා විදිහකට අපි බලාපොරොත්තු නොවන අවාසනාවන්ත තත්වයක්. අපි බලාපොරොත්තු නොවන විදිහට මේ මෙවැනි එක්රැස්වීම් සාද ආදිය පැවැත්වීම හරහා මේ රෝගය අපි අතරේ පැතිරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසාම මේ ගැන සැලකිලිමත් වෙලා මේ කාලය තුළ එවැනි කාර්යයන්ගෙන් වැළකී සිටීමට පුළුවන් තරම් අපි උත්සාහ ගැනීමත් වැදගත් වෙනවා කියලා මට අවධාරණය කරන්න අවශ්‍ය වෙනවා. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන ප්‍රදේශ වයින් COVID-19 ආසාදිතින් 25 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් 19 දෙනෙකු වාර්තා වී ඇති දැනට සංචරණ සීමා පනවා ඇති ගිනිගත්තේන කෙනිල්වත බ්ලැක් වෝටර් කොට එම ප්‍රදේශවලට දැඩි ආරක්ෂාවක්ද යොදවා තිබෙනවා. හැටන් ප්‍රදේශයෙන් ආසාදිතින් දෙදෙනෙකු, නෝටන් බ්‍රිජ් සංචරණ සීමා පනවා ඇති දනුකැලේවතෙන් ආසාදිතින් දෙදෙනෙකු සහ වටවල අගරකන්ද ප්‍රදේශයෙන් එක් ආසාදිතෙකු ඊයේ හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මේ අතර COVID-19 ආසාදිතින් 23 දෙනෙකු කළුතර දර්ගා නගරයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඊයේ යොමු කෙරුණා. ඒ හංවැල ප්‍රදේශයේ ආසාදිතින් 15 දෙනෙකු, වෙල්ලම්පිටිය සහ කඩුවෙල ප්‍රදේශවල ආසාදිතින් 8 දෙනෙක්. ඔවුන් අවිස්සාවේල්ල පිලිප් ක්‍රීඩාංගණයට රැගෙන එමෙන් අනතුරුව යුද හමුදා බස් රථ මගින් ये प्रतिकार मध्यस्थान वेत रगे निया මේවන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතින් 28580 දෙනාගෙන් 20804 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතින් සංඛ්‍යාව 7634ක්. මේ රෝගීන් දැන් වාර්තා වෙන්නේ සමාජය තුලින් තමයි. කියන්නේ සමාජයෙන් මේ රෝගීන් එන්නේ නිරෝධායන මධ්‍යස්ථාන ඇතුලෙන්වත් නෙමෙයිනේ මේ ඉන්නේ. අටලුගම රෝගීන් එන්නේ ගෙවල් ඇතුලේ ඉඳලානේ. මැදකොළඹ ප්‍රදේශයේ එහෙම නැත්නම් මහනගර සභා සීමාව ඇතුලෙන් රෝගීන් එන්නේ ගෙවල් ඇතුලේ ඉඳලානේ. නිවෙස් ඇතුලේ මිනිස්සු මිය යන්නේ අය සමාජ ජීවත් වෙන අතරතුරනේ. සමාජය තුල රෝගීන් ඉන්නවා. නමුත් අපි දෙන උපදේශ වලට පටහැනිව විශාල සංඛ්‍යාවක් මේවන විට මේ රෝගයේ සහිත ප්‍රදේශ වලින් ඉවතටත් රෝගයේ නැති ප්‍රදේශ වල සිට රෝගය සහිත ප්‍රදේශවලට පැමිණලා ආපසු ගියාමත් නොකඩවා සිද්ධ වෙන බව පේනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට රෝගීන්ට විවිධ ප්‍රදේශ වලින් හමු වීම, ඒ වගේම ඒ ස්ථානවල පොකුරු මතුව හොත් මේ තත්ත්වය තවත් බරපතල වෙන්න පුළුවන්. COVID-19 පැතිරියාම හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි පුද්ගලයන් 595 දෙනෙකු අධි කටුනායක ජාත්‍යන්තර ගුවන් प्रदेश මහාමාර්ගයේ රේස් පදින යතුරුපැදිකරුවන් 46 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත්, එවැනි පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිවයින පුරා අඛණ්ඩව සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. අද පත්තරේ වැඩසටහන සමග එක් වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ හුදකලා කර ඇති ප්‍රදේශ සහ මහල් නිවාස සංකීර්ණවල ජනතාවගේ මානසිකත්වය හා ආර්ථිකය නගා සිටුවීම සඳහා වැඩපිළිවෙලක්ද ආරම්භ කර ඇති බවයි. සිංහරාජ රක්ෂිතේ මැදින් මේ පාර කැපීම තුල එතකොට එයා නිසි ක්‍රමවේදයේ පරිසර අංශවලින්ගේ බලපත්‍රය එහෙම නැත්නම් ඒ අවශ්‍යය aran තියනවාද කියන විතරයි අපි දැනගන්න අවශ්‍යයි. අලුතෙන් පාරක් ඉදිකරනවා නම් රක්ෂිතයක් මැදින් අනිවාර්යයෙන්ම අවසර ලබා ගත යුතු වෙනවා. නමුත් මෙතන අලුත් පාරක් ඉදිකිරීමක් සිද්ධ වුණේ නැහැ. රඹකන් ඔය වනාන්තරේ
අති විශාල ඉඩම් ප්‍රමාණයක් පෞද්ගලික සමාගම් වලට බෙදා දෙන ක්‍රියාදාමයක් අත ක්‍රියාත්මක වෙනවා ඇත්තටම ඔය වගේ සිද්ධියක් වෙලා තිබුණා ඒක මහවැලි ඉඩම් නමුත් ඒක දැන් නතර කරලා තියෙනවා මේ කැලේ දෝෂණ කළා නෑ අර හිස් භූමියක් දෝෂණ කළා තිබුණා ගරු ඇමතිතුමනි ඔබතුමා එසේ කීවත් මා සතුව ඒ ඡායාරූපවල ඡායාපිටපත් තියෙනවා මම ඒව හෑන්ඩ්සට් ගත කරනවා හැමදාම කැපිල්ල තමයි තියෙන්නේ මෙතනත් කැපිල්ල අතනත් කැපිල්ල එතන කමක් නෑ කෙසේ වෙතත් නෑ නෑ ඔබතුමා ධානී ලබා දුන්නා මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ කාරණේදී අපි සියලු දෙනා මොන කැපිල්ල දැම්මත් මොන දේ කිව්වත් අපිට අවශ්‍ය වෙලා තියෙන හුස්ම පොතක් ගන්න අවශ්‍ය පසුබිම සකස් කරන්න සීබි රත්නායක ගරු ඇමතිතුමා කාලාන්තරයක් තිස්සේම ඔවැනි කැපිලි කෙටිලි වලට අහු වෙන කෙනෙක් මට මතකයි පසු සම්පත් අමාත්‍යාංශයේ ඔබගෙන් ගලවපු වෙලාව मगे मुस्लिम मनुष्यो देने ඊට පස්සේ අර මිනිස්සු කිව්වා මේ සත්තු එළියට ගත්තොත් සර් අපිට දාන්න තැනක් නැහැ කියලා. ඊට පස්සේ පොළොන්නරුවේ අතිරේක දිසාවන් නිලධාරී කිව්වා සර් අපිට කෑල්ලක් දෙන්න පුළුවන් ඒගොල්ලෝ දාන්න. මං කිව්වා වනජීවී නිලධාරීන් ඕගොල්ලෝ අරක් එළියට දාන්න නැත්තම් මේ අයිතිකාරින්ට ඇතුළට යන්න දෙන්න හැබැයි අයිතිකාරෝ හරියට අඳුරගෙන. ඒගොල්ලන්ට දෙන්න හැදුණුම් පොත. ඊට පස්සේ වනජීවී නිලධාරීන් මෙතන ඉන්න ඔක්කොම මාජන පරමාධිපත්‍ය ගැන කයිවාරු ගානේ තරහ වෙන්න එපා. මං දැන් මේක කියලා මට ආයෙත් මේ පාර්ලිමේන්තු නාවට කමක් නැහැ. හැබැයි අපේ මහජන පරමාධිපත්‍ය දුන්න ඒ අහිංසක මිනිසුන්ට වනජීවී නිලධාරී දෙන්න කියලා මුං මං ඉතරා කියන්නේ මුං තුවක්කුවර යනවා මං කිව්වා මහත්තයෝ තුවක්කුවර යනවා නම් අල්ලන්න උසාවි දාන්න නඩු දාන්න ඔච්චර තමයි මං කිව්වේ ඊට පස්සේ එක්කෙනෙක් කැමරාවේ රංගනේ අපෝ හෙන ගාන අපරාධ මේක ඒ කියන්නේ මං කරපු අපරාධ කියන්නකෝ කියලා මං කරපු අපරාධ රංගනේ බණ ගත්ත මං කිව්වා මහත්තයෝ මෙතන තීන්දුව ගත්තේ නැහනේ कोई गिर की ना ना मैं वास अपराध 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 क्या क्या करो रंग पान इधर बात मान को तम से तही अवेंडे पागल मम्मी की अंगे बोले तम से कम तही अवेंडे पागल मंगे मैं की वे नट्टा बत्ता का कान का बुल्ले के ने तो करने दूसरे हैं बच्चे कमर दिया मंगो कम कर रहा एव की बारी मात्या माँ यान ना क्यों ना इतने यार मेरा टेक एक कम मंगे बच्चे की ඇමතිවරු යන ඩන්ඩෝන මේ කීප දෙනෙක් ගෙවුණාද? ආ බණ්ණම් කොහෙද? කීප දෙනෙක් ගෙවුණාද? එහෙම මම නටන්නේ. මං එහෙම නටන්නේ. සමහරු කියනවනේ මං ඉස්කෝලේ පැත්තකට ගියේ නැහැ කියලා. මටක තියාගන්න. ලංකාවේ ඉස්කෝලේ හැට ගිහිල්ලා කොළඹ විශ්වවිද්‍යාලෙන් ගෞරව උපාධියකුයි. ආ! බේරාදෙනිය විශ්වවිද්‍යාලේ. පච්චාත් උපාධිය ගත්ත ලංකාවේ එකම මිනිහා මම. ඇත්ත. ඇත්ත. महातिसगमी වනලෝලි කවුරුද මොනලෝලි එක්කද කැපුවා හැදුවා දැන් හරි නීති උගන්නනවා අපිට ඇවිල්ලා පරිසරය රකින්නේ මේමයි කරන්නේ මේමයි කරෙන්නේ මේමයි අනේ බලන්නකෝ ඔය වගේ මට පිළිවෙන එකක් කියන්න පුළුවන් මම ඒවා කියලා පාස් කරන්න ලෑත් වෙන්නේ නැහැ නේද මම ඉතින් මේක රස්තියද වෙනවා නා මම මගේ කතාව අවසන් කරනවා අයවැය කාර්ක සභා අවස්ථා විවාදයේදී ඊයේ දිනේ පරිසර වනජීවී සහ වන සංරක්ෂණ යන අමාත්‍යාංශ ඇතුළු එම රාජ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනුණු අතර එහිදී පළ වූ අදහස් කිහිපයක් වෙතයි ඔබ ඒ අවධානය යොමු කළේ මේ අතර කැකිරාව ප්‍රදේශයට පැමිණි වනාලින් පළවා හැරීමේ මෙහෙයුමක් සිදු කිරීමට පොලිසියට හා සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන්ට ඊයේ සිදු වුණා
ඒ පොළොන්නරුව ජල කැලුම් නිම්නය හරහා ඇති මාර්ගයක ගැටලුවක් මුල් කරගෙන වනජීවි නිලධාරීන් සංකේත වැඩ වර්ජනයක නිරත වීම හේතුවෙන් පොළොන්නරුව ජල කැලුම් නිම්නයේ මාර්ගයක ඇති ගැටලුවකට වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා ගත් ක්‍රියාමාර්ගයකට විරෝධය පළ කරමින් ඊයේ දිවයිනේ සියලුම වනෝද්‍යානවල වනජීවි නිලධාරීන් එක් දින සංකේත වැඩ වර්ජනයක නිරත වුණා. මේ හේතුවෙන් දිවයිනේ සියලුම වනෝද්‍යානවල කටයුතු වලට ඊයේ බාධා එළවුණා. මේ අතරතුර කැකිරාව මහාවිද්‍යාලයේ ආසන්නයේට ඇතුන් දෙදෙනෙකු හා වන අලියෙකු පැමිණීමත් සමග ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට පත් වුණා. වනජීවී නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බැවින් ප්‍රදේශවාසීන් පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකායේ සහාය ඇතිව මෙම ඇතුන් දෙදෙනා සහ අලියා පළවා හැරීමට කටයුතු ආරම්භ කළා. සවස් වන විට ඇතුන් දෙදෙනා සහ අලියා ගමන් කැකිරාව මලව වැවටයි. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ඇතුන් දෙදෙනා කලාවැව රක්ෂිතේ සිටින රේවත හා මංගල යන ඇතුන් බවයි. අලියතුන් නැරඹීම සඳහා ඒ අසලින් වැටි ඇති කැකිරාව අනුරාධපුර මාර්ගයේ ගමන් ගන්නා බොහෝ පිරිසක් නතර වීමත් සමග ප්‍රදේශයේ රථවාහන තදබදයක් දැටි වුණා. රාත්‍රී වන විට මාර්ගයේ රථවාහන ධාවනයේ නවතා අලියතුන්ට මාර්ගය හරහා ඔලු කරඳ රක්ෂිතයට ගමන් කිරීමට මෙලෙස ඉඩ ලබා දුන්නා. වනජීවී නිලධාරීන් නොමැතිව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය සමග ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව කළ මේ වන අලි මෙහෙයුම අවසන් වන විට මධ්‍යම රාත්‍රියට ආසන්න වී තිබුණා. महा मार्गे रेस पदीन यतुपदिकर्वन हतलिस हयदेनकु मेवन विट अत्तडंगोटगेन अतिबवत् एवनी पिरिस अत्तडंगोटगेनीमे मेहयुम दिवयिनपुरा अखंडव सिदुकरणबवत् पोलिस माध्य प्रकाशक नियोज्य पोलिसपति अजित रोहण महता प्रकाशकला अद पत्तरे वेडसटहन समग एक्वेमिन ओहु वेडिदुरटत् किया सिटिये हुदकलाकरयति प्रदेश सह महल निवास संकीर्णवल जनतावगे मानसिकत्वे हा आर्थिकय नगा सिटवीम संदहा वेडपिलिवलक्द आरंभ कर अति बवयि मेवन विट हुदकलाकयाति प्रदेश पिलबांधु इवागेम विशेषेन महान निवास संकीर्ण पिलबांधु नम तोणे मे मानसिक तत्वयान इवागेम आर्थिक तत्वयान आहार सप्रिय मार्गयान අවදානිය කොවිද රදී යොමු කරලා තියෙන කියලා දැනගන්න කැමතියි. දැන් මේ වෙන විට පොලිස් බල ප්‍රදේශ 9ක් හුදෙකලා කරලා තියෙනවා. ඒ වගේම ග්‍රාම සේවකව සම් 25ක් හුදෙකලා කරලා තියෙනවා. අඩුපාඩු තියෙන්න පුළුවන් කෙසේ වෙතත් අපි මේ ජනතාවගේ නිල්ලන්නේ කාරුණිකව. තව දුරටත් අවුම් අඩුම ගානේ තව දින කීපයක් රැඳී සිටින්න මේ අඩුපාඩු විඳතරාගෙන අපි සමස්තයක් හැටියට හිටියොත් තමයි ඔබේ සහයෝගය ලැබුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ කොවිඩ් මාරයගෙන් ජය ගන්න. ආහාර සපයුම් මාර්ග පිළිබඳව සාබැලීම කොයි මට්ටමකද තියෙන්නේ කියන එක පළමුව ඒකට උත්තරයක් දෙන්න. දෙවනුව ඒ ඒ ප්‍රදේශවල ප්‍රගතිය සමාලෝචනය කිරීම කටයුතු කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? ආහාර සැපීමේ කටයුතු අපි දන්නවා යම් ක්‍රමවේදයක් යටතේ ප්‍රාදේශීය ලේකම්වරු ඒ වගේම දිසාපතිවරයාගේ සහ ග්‍රාම නිලධාරීන්ගේ ක්‍රමවේදයක් යටතේ ඒවා සිද්ධ වෙනවා. යම් යම් පරිත්‍යාගශීලීනුත් ඉදිරිපත් වෙලා තිනවා ඒවත් අපි සම්බන්ධීකරණය කරලා කටයුතු කරනවා. ඒ වගේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඔබේ ඒ ප්‍රදේශයේ වසම බාරව ඉන්න පොලිසියේ ප්‍රජා පොලිස් නිලධාරියාට නැත්නම් පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දෙන්න. තැන් තැන් වල යතුරුපැදි රේස් යන්න හදනවා. සමහරලාට මෝටර් රථ වලින් රේස් යන්න හදනවා. ඔය වගේම වරින් වර වාර්තා වෙන්න ගත්තා. දැන් කෙනෙක් දෙන්නෙක් නැති වෙනකම් ඉන්න ඕනේද පොලිසියට ඇහැරෙන්න මේ වගේ වට ප්‍රතිචාර දක්වන්න. ම
මේක අහගෙන ඉන්න අපේ රටේ තරුණයින්ට ප්‍රථමයෙන්ම කියන පණිවිඩය තමයි මේ අහිංසක ජීවිතات එක මේ ආකාරයට සෙල්ලම් කරන්න එපා විනෝදාශ්‍රාදයේ සඳහා රේස් පදින්න යන්න එපා 26 දිනක අත්අඩංගුවට ගත්ත පෙරේදා ඒ වගේම ඊයේ රාත්‍රී තවත් 20ක් පමණ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවටගෙන තිබෙනවා 450ට වැඩි ධාරිතාවෙන් යුත් යතුරුපැදි කිසිවක් මාර්ගයේ ධාවනය කරන්න බෑ ඒ වගේම සයිලන්සර් එක වෙනස් කරපු යතුරුපැදි ධාවනය කරන්න බෑ කිසිම අවස්ථාවක මාර්ගයේ රේස් පදින්න උපයෝගී කරගන්න බෑ ඒවට වෙනම පිටණි තියෙනවා මන්තිරු තියෙනවා මේවා අත්අඩංගුවට ගන්නවා ඒ වගේම ඒ අයට බන්ධනාගාරගත වෙන්න වෙයි මේ වාහන යතුරුපැදි දීපු අය සම්බන්ධයෙන් උත් අයිතිකරුවෝ සම්බන්ධයෙන් උත් ක්‍රියා කරනවා එසමගින් කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම දැන් තවත් දේශීය පුවත් කිහිපයක් महर बंधनागारी ऐतिबो गैटुम संबंधेन मेवन विटर एक सिहातलिस पस देने को गेन प्रकाश सटाहन करके नैतिक बाब पुलिस माध्य प्रकाश कर नियुच पुलिस पति अजित रोहन महता पावसनवा बंधनागार निलधारीन पनास हातर देने को वाइति वरुण दोलुस देने को हेतर निलधारीन हात देने को सहा रंधवियान हैत्ते तुम देने को गेन मेलिस प्रकाश सटाहन करके नैतिक बाबाई नियुच पुलिस पति वरिया संधान कले महार बंधनागार सिद्धिय संबंधी मेवन विट प्रकाश एक हतलिष्पाक पमन सटान करतिबिनो तवदेन विमर्शन සිදුකරමින් පවතිනවා බන්ධනාගාර නිලධාරීන් එවැගේම වෛද්‍යවරුන් එවැගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩල රැඳවුවන් මේ අයගේ ප්‍රකාශ සටහන් කර තිබෙන්නේ එමෙන්ම මෘත ශරීර හතක් හඳුනාගෙන තියෙනවා ඒ හතරක් සම්බන්ධයෙන් පශ්චාත් මර පරීක්ෂණ පවත්වලා තියෙනවා ඒ මෘත ශරීර කිසිවක් අවසන් කටයුතු සිදු කරලා නැහැ මේ සම්බන්ධ අධිකරණයේ දැනට මහේත්‍රාත් පරීක්ෂණේ පැවැත්වෙනවා මේ මහේත්‍රාත් පරීක්ෂණේ තීරණේ අනුවයි ඉදිරි කටයුතු සිදු කරන්නේ මේ අතර මහර බන්ධනාගාරයේ උද්ගත වූ ගැටුම පිළිබඳව විමර්ශනයේ සඳහා හිටපු විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වේරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු පංචපුද්ගල කමිටුවේ අතුරු වාර්තාව අධිකරණ මාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වෙත ඊයේ පස්වරුවේ බහර දුන්නා. අද අපි හැම බන්ධනාගාරයකටම නිදහස් වෙන්න ඉන්න කට්ටිය 100කට වැඩිය අපි ඇන්ටිජන් පරීක්ෂණය කරනවා. ඇන්ටිජන් පරීක්ෂණය කරලා පොසිටිව් කට්ටිය අපි අරිනවා ඒ අවශ්‍ය මධ්‍යස්ථාන වලට. නෙගටිව් කට්ටියට PCR එකක් කරලා අපි ඒගොල්ලන්ව PHI-යට සහ පොලිස් ප්‍රතිතුමාට දන්වලා ඒගොල්ලන්ව ගෙදර අරින්න අවශ්‍ය කටයුතු අපි දැනටමත් කරලා ඉවරයි. ස්වයං නිරෝධානය කිරීම සඳහා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මින් පස්සේ කුඩු ග්‍රෑම් 2කට අඩු ඒ නඩු සියල්ල මහේස්ත්‍රාන් උසාවියෙන් පුනරුත්ථාපනයට අරින්න. මෙහිදී අධිකරණ අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට රැගෙන යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු අධිකරණ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා. ඔබතුමන්ලා දන්නවා 20 වන සංශෝධනයෙන් පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිශ්චයකාරවරු අලුතින් 6 දෙනෙක් පත් වුණා. අභියාචනාධිකරණයට විනිශ්චයකාරවරු 8 දෙනෙක් පත් වුණා. එතකොට නඩු අහන ප්‍රමාණය දෙගුණයකින් වේගවත් කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ අයට වෙනම උසාවි හදන්නට ඕන. ඒ අයට වෙනම රෙජිස්ට්‍රාර් තියන්නට ඕන. ඒ අයට වෙනම ඔවුන්ගේ නිල කාමර තියන්නට ඕන. මේ සියල්ල සඳහා විශාල ඉඩ ප්‍රමාණයක් අපිට අවශ්‍යයි. දැන් පිළිබඳව තිබෙන විවිධ කරුණු රාශියක් කල්පනා කරලා බලුවා. අපිට තිබුණ එක විකල්පයක් තමයි ඒ අයව වෙනම බිල්ඩින් එකක් අරගෙන වෙනම ස්ථානයක තියෙන එක. එතකොට මොනවද වෙන්නේ? භාගයක් අධිකරණය මෙහෙ භාගයක් අධිකරණය තව කොහෙද? කාර්යාලයේ තවත් තැනක. එතකොට ජනතාව අතරමං භාගයක් මෙහෙට භාගයක් එහාට. ඒ හින්දා මාත් එක්ක සාකච්ඡා කරපු අවස්ථාවේදී අධිකරණ සේවා කොමිෂන් සභාවෙනුත් යෝජනාවක් ආවා. ඔබතුමන්ලාට බැරිද මේක අරගෙන වෙන කොහෙට හරි යන්න? මම මුලින්ම ෂොක් වුණා. මම කිසිසේත්ම මෙතනින් යන්න කැමති නෑ මේ තියෙන තත්ත්වෙ උඩ. නමුත් පස්සුව කල්පනා කරලා බලනකොට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ බිල්ඩින් එකක් කෝට් ඔෆ් අපීල් එකට දීලා අපි යන එක. මේක අපේ පැත්තෙන් ලොකු පරිත්‍යාගයක්. මේක වෙන විදියට දැක්කට කන්තලේ තඹලගමුව ප්‍රදේශයේදී ඊයේ මැදම රාත්‍රියේ ත්‍රිරෝධ රථයක් සහ ත්‍රිරෝධ රථයක් ටිපර රථයක ගැටි සිදු වූ අනතුරකින් ත්‍රිරෝධ රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගියා. මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කන්තලේ තඹලගමුව ප්‍රදේශයේදී ඊයේ මැදම රාත්‍රියේ අතුරු මාර්ගයකින් පැමිණි ත්‍රිරෝධ රථයක් ප්‍රධාන මාර්ගයට හැරවීමේදී ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ සිට නූරබලා ගමන්ගත් සිමෙන්ති පෙටවූ ටිපර රථයක ගැටී තිබෙනවා. අනතුරින් ත්‍රිරෝධ රථයේ ගමන්ගත් රියදුරු හා තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ සියේකනුව ප්‍රදේශයේදී රත්නපුර සිට පැමිණි යතුරුපැදියක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී ලොරි රථයක ගැටී තිබෙනවා. අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් 20 හැවිරිදි හා 17 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් එම ස්ථානයේදීම මිය ගොස් ඇති.
අතර ඔවුන් ඇඹිලිපිටිය මුරුතකන්ද ප්‍රදේශයේ පදිංචි කරුවා. ලොරිරථ රියදුරු මාදම්පේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකු වන අතර පොලිසිය ඔහු අත්අඩංගුවට තිබෙනවා. මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ මාරකොල්ලිය ප්‍රදේශයේදී අද උදෑසන 7:55ට පමණ යතුරු පැදියක් බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර යතුරු පැදියේ ගමන්ගත් තවත් අයෙකු බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහලට තුරත් කර තිබෙනවා. රන්න ප්‍රදේශයේ සිට තංගල්ල දෙසට දහවනේ වෙමින් තිබූ යතුරු පැදිය ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී තංගල්ල සිට කතරගම දෙසට දහවනේ වූ බස් රථයක ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ. ඊයේ පස්වරුවේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිට අරලගන්විල දෙසට ගමන්ගත් ලොරි රථයක් තුවාරගල ප්‍රදේශයේදී ඉදිරියෙන් ගමන්ගත් යතුරු පැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදිකරු මියගොස් තිබෙනවා. බීමති සිට ඇති ලොරි රථ රියදුරු පොලිස් අත්අඩංගුවටගෙන ඇති අතර මියගිය තරුණයා 20 හැවිරිදි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. රටවටා සිදුවුණු තොරතුරු කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. අඟුරුවතට පොලිස් වසමට අයත් බටගොඩ ප්‍රදේශයේ නිවසක පිටුපස නීති විරෝධී ලෙස කැණීමක් සිදු කරමින් සිටියේදී එම ස්ථානයේ අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. 30 හැවිරිදි තිදරුපියෙකු වන මලින්දු ලක්ෂාන් නැමැති පුද්ගලයා මෙලෙස විදුලි සරවැදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නම භාවිත කරමින් දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ විශාල පෞද්ගලික ඉඩමක ඉතා සූක්ෂම ලෙස සිදු කරගෙන ගිය තේක දැවචාවරමක් වැටලීමට වන සංරක්ෂණ නිලධාරීන්ට හා දඹුල්ල පොලිසියට හැකි වී තිබෙනවා. එෙහිදී පුද්ගලින් 6 දෙනෙකු සැකපිට අත්අඩංගුවටගෙන ඇති අතර යාන්ත්‍රික කියත් පට්ටල දෙකක් ට්‍රැක්ටර රථ හා ස්වයංක්‍රීය කියත් සමග විශාල දැවතොගයක්ද පොලිස් බහරයටගෙන තිබෙනවා. යාපනයේ සිට මෙගමුව දක්වා රැගෙන විත් කඩුල් කැලේ ප්‍රදේශයේ ලැබුම් හලක සංගවා තිබියදී කෙරළ ගංජා කිලෝ 40ක් සහ අයිස්ක්‍රීම් 200ක් සහ හෙරොයින් ග්‍රෑම් 200ක් සොයා ගැනීමට මෙගමුව කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාලයේ නිලධාරීන්ට හැකිව තිබෙනවා. එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර ජංගම දුරකථන පහක් රුපියල් 30,000ක මුදලක් සහ ඩිජිටල් තරාතියක්ද පොලිස් බහරටගෙන තිබෙනවා. මොබිටල් ආයතනයේ කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ජනතාවට සහන සැලසීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව කොළඹ මෝදර මෙත්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණයේ හා සත්විරු සෙවන මහල් නිවාස සඳහා බහඳ බෙදා දීම මෙලෙස සිදු කෙරුණා. අපි මේ මහල් නිවාස දෙකටම වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාගයක් කරනවා. මේ අවස්ථාවේදී රාජ ආයතනයක් හැටියට ඉටුකමක් තකිරීමට ඇතිමෙහි අපි මේ වියලි ආහාර ද්‍රව්‍ය සියලුම පවුල් වලට ලබා දෙනවා. යලිත් කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. දැන් විදස්පුවත්. නව කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව මේ වන විට 6 කෝටි 79 ලක්ෂය ඉක්මවා තිබෙනවා. තවමත් ලොව වැඩිම ආසාදිතින් වාර්තා වන ඇමරිකාවෙන් ඊයේ දිනේද වාර්තා වූ නව ආසාදිතින් සංඛ්‍යාව 198,000ක් ලෙස සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ සමගින් විදස්පුවත් දැන්. LPL තරඟාවලියේ තොරතුරු දක්ෙමු දැන්. LPL තරගාවලියේ 15 වෙනි තරගය දඹුල වයිකින්ග් කණ්ඩායම සහ ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර ඊයේ රාත්‍රියේ පැවැතුණා. කෙසේ වෙතත් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි දඹුල වයිකින්ග් කණ්ඩායමේ ඉනිම අතරතුර වර්ෂාව පතිත වීම නිසා තරගය අත්හැර දැමීමට සිදු වුණා. ඒ අනුව දෙපිලටම ප්‍රසාද ලකුණු එකමගින් හිමිලීමත් සමග ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ සිටි දඹුල වයිකින්ග් කණ්ඩායම දෙවන ස්ථානයේ දක්වා ඉහළට පැමිණියා. LPL තරගාවලියේ අද දිනේ විවේකී දිනයක් ලෙස නම් කර ඇති අතර හෙට දිනේදී තවත් තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. පළමු තරගයේ ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කැන්ටාස්කස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. දෙවන තරගයේ පැවැත්වීමට නියමිතව ඇති දඹුල වයිකින්ග් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම අතරයි. ලංකා ප්‍රීමියර් ලීග් 2020 Live at 12 තුලින් සමුගන්නයි මේ සූදානම. Live at 8 SMS සේවාව තිරයේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.liveat8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ දවසක්.